වලින් 170ක් වගේ සිද්ධ වෙන ඛේදාන්තයන් සිද්ධ වෙන්නේ කෙනෙක්ගේ මනස ඇතුලේ ඇත්තටම බාහිර ලෝකේ නෙමෙයි. අපේ මනස කියන්නේ අපේ හොඳම යාළුවවත් නරකම හතුරවත් නෙවෙයි කියලා. දැන් මම ඊට ඉස්සෙල්ලා ඔයගොල්ලෝට චැලෙන්ජ් එකක් දෙන්න කැමතියි. මේක ලාවට මිනිස්සු ડિප්‍රෙෂන්, ඇන්සයිටි වගේ දේවල් වලට ලක් වීමේ වැඩි සම්භාවිතාවක් තියෙන්නේ. මෙන්න මගේ යාළුවෙක් මට කතා කරන්න නැතුව ගියා. හරි, ඔයා දැක්කා ඒ යාළුව කතා කරන්න නැතුව ගියා. ඊපස්සේ ඔයාගේ රෙස්පොන්ස් එක කේක දේවල් ඔළුවට එන්න පටන්. අද කතා කරන්න හදන මාතෘකාව මංකි මයින්. මීට ඉස්සෙල්ලා මම ඔයගොල්ලන්ට කැමති යමක් කියන්න ලෝක ප්‍රසිද්ධ ගත්කතුවරයෙක් වෙච්ච මාක් ට්වෙන් ගැන. මාක් ට්වෙන් තමයි හකල්බරි ෆින්, ඊට පස්සේ ටොම් සෝයර් වගේ ලෝක ප්‍රසිද්ධ ළමා නවකතා ලියපු ගත්කතුවරයා. මෙයා කියන හරි අපූරු කතාවක්. මෙයා කියනවා අපේ ජීවිතවලින් 170ක් වගේ සිද්ධ වෙන ඛේදාන්තයන් සිද්ධ වෙන්නේ කෙනෙක්ගේ මනස ඇතුලේ ඇත්තටම බාහිර ලෝකේ නෙමෙයි. මෙන්න මේ කතාවෙන් අපිට වැදගත් යමක් කියවෙනවා අපේ මනස පිළිබඳව. මම මීට ඉස්සෙල්ලත් ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගෙනල්ලා දුන්නා අපේ මනස කියන්නේ අපේ හොඳම යාළුවවත් නරකම හතුරවත් නෙවෙයි කියලා. එහෙමනම් අපේ හොඳම යාළුවා නම් අපේ මනස කෙනෙක්ව සියදිවි හානි කිරීමට පොළඹවන්නේ නැහැනේ. තව කෙනෙක් මරන්න පොළඹවන්නේ නැහැනේ. තව කෙනෙක්ට හානියක් කරන්න පොළඹවන්නේ නැහැනේ. ඒ නිසා මනස කියන්නේ වාගේ හොඳම යාළුවවත් නරකම හතුරවත් නෙවෙයි කියන ඒ වීඩියෝ එකත් බලන්න මනස පිළිබඳව යම්කිසි අවබෝධයක් අවධානයක් ලබා ගැනීම සඳහා. දැන් අද මම කතා කරන්න හදන මාතෘකාව තමයි මංකි මයින්. දැන් මම ඊට ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට චැලෙන්ජ් එකක් දෙන්න කැමතියි. මෙන්න මේ වීඩියෝ එකේ දැන් යන්නේ මේ දෙවෙනි විනාඩියේ මේ වීඩියෝ එකේ මම හිතන්නේ විනාඩි 3ක් 4ක් වගේ මේ වීඩියෝ එකේ යයි. අපි බලමු ඔයාට කොච්චරලා මේ වීඩියෝ එකේ මේ වීඩියෝ එකට අවධානය යොමු කරගෙන තියාගෙන ඉන්න පුළුවන්ද කියලා. මම චැලෙන්ජ් එකක් දෙනවා. ඔන්න බලන්න කොච්චරලා ඔයාට මේක ගැන අවධානයෙන් ඉන්න පුළුවන්ද කියලා. ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ අපිට එක දෙයක් දිහා ඇටෙන්ෂන් එක නැත්නම් අවධානය තියාගන්න බෑ. ඇයි? මනස වැඩ කරන්නේ මංකි කෙනෙක් විදියට නැත්නම් රිලෙවෙක් විදියට. එකක් අල්ලගෙන එකක් අතාරිනවා. තව එකක් අල්ලගෙන තව එකක් අතාරිනවා. මෙන්න මේ අල්ලගෙන අතාරින ස්වභාවය තමයි මනසේ තියෙන්නේ. නැත්නම් අපි මේකට මනෝවිද්‍යාවෙ කියනවා මේ ඔටෝ පයිලට් මෝඩ් කියලා. ඔටෝ පයිලට් මෝඩ් කියලා කියන්නේ ගොඩක් වෙලාවට අපි දන්නවා නියමුවන් රහිත ගුවන් යානයක් වගේ. එතකොට නියමුවන් රහිත ගුවන් යානයකට කිසිම පාලනයක් නැහැ. නිකන් ඔටෝ පාලනය වෙන්නේ මනසට ඕන විදියට මනස එහෙ මෙහෙ දුවන්න පටන් ගන්නවා. දැන් අපි දන්නවා දැන් අපි නිකන් රූප සටහනක් විදිහට ගත්තොත් එහෙම අපි මේ පෙන්ඩුලම් එකක් විදිහට මම හැම වෙලාවෙම කතා කරන දේ තමයි මයින්ඩ් එකේ නිකන් පෙන්ඩුලම් එකක් විදිහට හිතුවොත් එහෙම ඒක හැම වෙලාවෙම මේ පැත්තරයි දෝලණය වෙනවා. එක්කෝ ඊයේ පිළිබඳව අවධානය යොමු කරනවා නැත්නම් හෙට පිළිබඳව අවධානය යොමු කරනවා. ඕක නෙමේද සිද්ධ වෙන්න බලන්න. ඊයේ සිද්ධ වෙච්ච දෙයක් ගැන හිතන්න පටන් ගන්නවා නැත්නම් හෙට වෙන්න තියෙන දෙයක් පිළිබඳව වැඩිපුර කල්පනා කරන්න බලන්න. ගොඩක් වෙලාවට මනස මෙන්න මේ වෙලාවේ තියාගැනීමේ අපහසුතාවයක් අපිට තියෙනවා. ඒ නිසාම තමයි ගොඩක් වෙලාවට මිනිස්සු ડિප්‍රෙෂන්, ඇන්සයිටි වගේ දේවල් වලට ලක් වීමේ වැඩි සම්භාවිතාවක් තියෙන්නේ. මෙන්න මේ මයින්ඩ් එකේ තියෙන මේ මංකි ස්වරූපේ නැත්නම් අපි කියන මේ රිලෙවෙක් වගේ වඳුරෙක් වගේ එහෙට මෙහෙට පනින ස්වභාවය නැත්නම් මේ ඔටෝ පයිලට් මෝඩ් එක නියමුවන් රහිත ගුවන් යානයක් වගේ හැසිරෙන ස්වරූපේ නිසා මයින්ඩ් එක ගොඩක් වෙලාවට අපිව අමාරුවේ දාන තත්වයන් වැඩි කරනවා. ඒත් එක්කම අපි දන්නවා දැන් බාහිර පරිසරයේ අපිට ජීවිතවල එක එක සිදුවීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවානේ. අපි දන්නවා ඒවට කියනවා මේ උත්තේජ කියලා. බාහිර පරිසරයේ එක එක සිදුවීම් අපි කියනවා ඒවට S කියලා. S කියලා ස්ටිමියුලි. එක දේවල් සිද්ධ වෙනවා. සමහර විට හොඳ දේවල් සිද්ධ වෙන්න පුළුවන්, නරක දේවල් සිද්ධ වෙන්න පුළුවන්, අපේක්ෂා කරන දේවල්, අපේක්ෂා නොකරන දේවල්, මේ වගේ දේවල්. එතකොට එහා පැත්තේ තියෙනවා R. R කියන්නේ රෙස්පොන්ස්. දැන් අපි දන්නවා මොනවා හරි අපි හිතමු කෙනෙක් මගේ යාළුවෙක් මට කතා කරන්න නැතුව ගියා. හරි, ඔයා දැක්කා ඒ යාළුවා කතා කරන්න නැතුව ගියා. ඊට පස්සේ ඔයාගේ රෙස්පොන්ස් එක කේක දේවල් ඔළුවට එන්න පටන් ගන්නවා. එයා මාව ගණන් ගත්තේ නැද්ද? එයා මං ගැන මොනවා හරි හිතුවද? එහෙම නැත්නම් මං එයාට මොනවා හරි වැරදි දෙයක් කරාද? ඊට පස්සේ එයාට ප්‍රතිචාර දක්වන්න පටන් ගන්න විදිහ වෙනස් වෙන්න පුළුවන්. ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ මේ මනසේ තියෙන අපි කියන මේ කොග්නිෂන් එක, මයින්ඩ් එක, අපි ඒ අදාළ සිදුවීම මයින්ඩ් එකෙන් අපි එක එක අතට කරකවල අපි විවිධ ආකාරයේ නිගමන වලට එන්න උත්සාහ කරන. සමහර විට කන්ද කරගන්න අවස්ථාවලුත් තියෙනවා, කෙන්ද කරගන්න අවස්ථාවලුත් තියෙනවා. මෙන්න මේ විදිහට මනස එක එක විදිහට එක එක සිදුවීම් දිහා බලන විදිහ විනාස කරන්න පටන් ගන්නවා. ඒ හින්දම අපි ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නේ මනස කියන විදිහට. ඒ නිසා මනස කියන්නේ මයින්ඩ් එක කියන්නේ මංකි කෙනෙක් වගේ එහෙට මෙහෙට පනින කෙනෙක්, පනින දෙයක්. ඒ නිසා මනසත් එක්ක
හරි පරිස්සමට ගනුදෙනු කරන්න ඕන එයා දෙන suggestions යෝජනා හැම එකක්ම හොඳ ඒවා නෙවෙයි යහපත් ඒවා නෙවෙයි ධනාත්මක දේවල් නෙවෙයි ඒ නිසා මෙන්න මේක පිළිබඳව අවධානය යොමු කරන්න mind එක just like a monkey මනස වැඩ කරන්නේ සමහර වෙලාවට රිලෙවෙක් වගේ